මේ අවස්ථාව ඔබට තිබෙයිද කියලා මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න තුරු ඔබට මේ අවස්ථාව තිබෙනවා හැබැයි ඔබ මරණයට මුහුණ දෙන්න සිදු වුණා ඔබට ඇති වෙන්නා වූ ඉරණම ඇවිල්ලා සදාකාල විනාශය ඔබ ස්වාමීන් වහන්සේගේ ඈත්ව ගමන් කරනවද ඔබ කියන්නේ ළම හැම දවසම සභාවට ආවා ඒ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන ආකාරම ජීවත් වුණ නැද්ද जीवित रटा विनापूर्ण हरीम ඔබ ගියාදී අම්සි ජීවිතයක් ගත කළාද ඔබ තේරුම් ගන්නවා ඒකේ භයානකත්වය ඔබ තේරුම් ගන්නවා විතරක් නෙමෙයි ඔබ තීරණයක් ගන්නවා මම හැරෙනවා පාපයෙන් හැරිලා ස්වාමීනාස් බලාපොරොත්තු ජීවිතයක් ගත කරනවා ජීවිත රටාවේ දෙවනි පියවර ඇවිල්ලා පාපයෙන් හැරීමක් විතරක් නෙමෙයි දෙවියන් මහන්සිය වෙතට හැරීමක් ඔබ පාපයෙන් හැරෙන්න පුළුවන් හැබැයි ඔබගේ ඇස් කාක් කෙරේ දැන් රඳවා තිබෙන්නේ පාපයෙන් හැරුණා මොකද්ද ඔබගේ ඉලක්කය ඔබ ඉලක්කය දෙවියන් මහන්සියද බයිබලයේ කියන උන්වහන්සේ බලාපොරොත්තු සභාව ඇවිල්ලා පවිත්‍ර වූ සභාවක් කියලා කියනවා. නොකැලැල් වූ සභාවක් කියලා කියනවා. උන්වහන්සේ මේ ලෝකෙට පැමිණෙන වෙලාවේදී දෙවනි මතාවට යේසුස් වහන්සේ පැමිණීම සිද්ධ වෙන වෙලාවේ උන්වහන්සේ ගෙන යන්නා වූ සභාව ඇවිල්ලා පවිත්‍ර නොකැලැල් වූ සභාවක්. ඒ සභාව ඇවිල්ලා ඔබත් මමත් සම්නාසේ දැන් සිටම අපේ ජීවිත මාරු කරනවා. महान से उदय साध අපි ගායනා කරන ගීතිකාවක් මේ යේසුස් උදෙසා ජීවත් වෙමි කුමන දෙයක් සිද්ධ වුණා ශුද්ධ ආත්මයන්ට කී කරුවි යේසුස් උදෙසා ජීවත් වෙමි වහන්න ඇත්තම යේසුස් වහන්සේ සද්දව ජීවත් වෙන්නේ නැත්නම් ඔබගේ තත්වයකට ඔබ ලැබිය යුතු ගෞරවයක් ලබා ගන්නද ඔබ ජීවත් වෙන්නේ අද අපේ ජීවිත රටා වෙනස් වීමක් සිදුවිය යුතුමයි අපි හැරෙමු දෙවියන් මහන්සිය වෙතට මම කියන්නේ ඔබ මෙතේ කාලයක් ඔබ දෙවන් මහන්සිය කෙරේ ඔබගේ දැස් දෙමු කරේ නැහැ කියලා. ඔබ සමාහට පුරුරු ඉවත් කළ ඇති. සමහර දේවල් පාත් කළ ඇති. ඔබ කැමතිද ඔබගේ සම්පූර්ණ අවධානය දෙවන් මහන්සිය යොමු කළා කියන්න. දෙවන් මහන්සිය ඔබ හසු දෙසම ජීවත් වෙනවා. හැම මොහොතක්ම ඔබ හස ගෞරව කරනවා. ඔබ හස අකමැති කිසිම දෙයක් මගේ ජීවිත සිදුවෙන්න බෑ. ඉවසලිවන්තව ක්‍රියා කරනව දෙවි කෙනෙක්. ඒ වගේම තේරුම් ගන්න දෙවන් මහන්සේ මිනිස්සු දෙවි කෙනෙක් කියලා. ප්‍රේමින් දෙවි කෙනෙක් වගේම මිනිස්සු දෙවි කෙනෙක්. බයිබලයේ කියනවා උන්වහන්සේගේ අතට අසුවීම භයානක දෙයක් කියලා කියනවා. අපි තේරුම් ගන්නෑ සමහරවනේ භයානකත්වය. පළමු ස්වභාවය තිබුණා ඒතරම් බයක් මිනිස්සුන් කෙරේ. ඔක නම් අනනියස්ස සප්පිරා ඔවුන් යම්සි මුදලක් ගෙනත් දුන්නා. දින් කොටසක් විකුණලා ඔවුන් මුදලක් ගෙනා දීලා කිව්වා. පේතුරු සේව මෙච්චරයිද ලැබුණි? කවුතුම් හෝ මෙච්චරයි. පේතුරු ඔබ මට නෙවෙයි බොරු කිව්වේ. සුදාමන් සුදාතන් විද්ද බොරු කිව්වේ. ඒ ස්ථානේ ඔහු මැරිලා රැක්නායි කියලා කිව්වා. බිරිඳාව සප්පිරා ඔහු තේදේම කිව්වා. මරණය තිබුණේ. කොතරම් භයානක කල්පයක්ද හිතන්න බලන්න. विनिश्चित आकार विश्वास
ස්වාමීන් වහන්සේ කරුණාව කරුණාව තාම ස්වභාව කරේ තිබෙනවා අද ඔබ කැමතිද ඔබගේ ජීවිත රටාව වෙනස් වීමක් ඇති කර ගන්න එහෙමනි දේව බයක් ඔබ කරේ තිබෙනවා කලමු ස්වභාවට දේව බයක් පැමිණියයි කියලා කියනවා යම් සේවස් සිදුවෙන වෙලාවදී මම විශ්වාස කරන ස්වාමීන් වහන්සේ අද සභාව තුල පවිත්‍රතාවයක් කියන දෙනවා ඔබ තුලින් මේ දේ පටන් ගන්න ඔබේ ජීවිතෙන් මේ දේ පටන් ගන්න ඔබ මේ කාලයක් යාඥා කරන ස්වාමීන් මගේ අසල්වැසියා වෙනස් කරන්නට අහවල් පුද්ගලයා වෙනස් කරන්නට ඔබේ ක්‍රියාකලාප වෙනස් කරන්නට ඔබ අද කියන බාර ස්වාමීන් මම අද යාඥා කරන ස්වාමීන් මම මා වෙනස් කරන්න මම හිතන ආකාර වෙනස් කරන්න මගේ ආකාරත වෙනස් කරන්න මගේ ජීවිත රටාව තුල වෙනස් වීමක් ඇති කරන්න මම ක්‍රියා කරව ආකාරය තුල වෙනස් වීමක් මගේ ඉලක්කය මෙතෙක් කාලයක් තබා තිබුණා නම් ලෞකිකම දෙයක් කෙරේ අද ඔබ ඉලක්කය කරගන්න ස්වාමීනි මගේ ඉලක්කය උවහන්ස සතුරු කිරීමයි බයිබලයේ කියනවා එපිසෝඩ් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ කියන මිනිස්යන්ට පෙනීමට සත් මිනිස්යන් සතුරු කරන්නන් සතුරු සතුරු කරන්නන් මෙන් පෙනීමට වැඩන කොට සිතින් දෙවන් මහස්සගේ කැමැත්ත කරන්න එපිසෝඩ් 6 7 8 කියනවා අද කොතරම් වෙලාවදී අපි උත්සාහ කළා දිනවද මිනිස්යන් සතුරු කරන දේවල් කරන්න දෙවන් මහත්තයේ ඒ තුල කොහොමවත් නැහැ ඔබ මිනිස්යන් සතුරු කරා ඔබට ලොකු ගෞරවයක් ලැබුවා මිනිස්යන් ගොඩාක් හොඳයි කියලා කිව්වා ඔබ හොඳ නාමයක් ලබා ගත්තා ඒ තුලේ ඔබ දෙවන් මහන්සගේ නාමයේ අගෞරවයට පත් වුණා ඒ ස්ථානයේ අද අපි එම්බල් මේ පස්තැවීම ගැන අපි ඉගෙන ගන්න වෙලාවෙදී ජීවිත රටාව තුළ වෙනස් වීමක් එලෙ සිදුවෙන්න උනා ඔබ ඉද දෙන්න උනා නොයෙකුත් දේවල් ඇති ඔබ සමාජ ඔබ හිතන ඔබ යන්නා මාර්ග හරි කියලා කවුරුත් කැම දැන් පුදුම මෙවැනි කාලෙකදී යක්ෂ සතුර ගෙනලා දිනන එතරම් වැරදි මතයක් කවුරුත් අවශ්‍ය නෑ මාව හදන්න අද ඔබ සභාවක ඉන්නවා ඔබ සභාව දමලා තියෙන්නේ ඔබ සභාව තබලා තියෙන්නේ සහෝ සහෝදරියන් එක්ක ඔබට දිනට යන්න කුඩා කණ්ඩායමක් දමලා තිබෙන්නේ ඔබ ඒ කණ්ඩායමට විශ්වාසමන්ත වන්නට යම්සි ආධිපත්‍යයකට යටත් වීමක් ඔබ කැමතිද ඔබගේ ජීවිතය හදාගන්න මට හැඟෙන ස්වාමීන් වහන්සේද ප්‍රේමයෙන් ඔබට කතා කරනවා ජීවිත රටාව තුළ වෙනස් වීමක් ඇති වෙන්න මොන ඔබ ලෝකෙට බලපෑමක් ඇති කරන්න නම් කිතුණුවන් විදිහ ලෝකෙට බලපෑමක් ඇති කරන්නට ඔබගේ ජීවිත රටාව වෙනස් වෙන්න ඕන ඔබ ජීවිත රටාව වෙනස් වුණොත් ඔබ දකින්නේ ප්‍රදේශ වෙනස් වීමක් ඇති වෙන ආකාරය අවිශ්වාසන එකතුකින් ඔබ යාඥා කළ යුතු තිබෙන ස්වාමීනාංශක මූණ සෙවිය යුතු තිබෙන කවදාක් නැති ආකාරයට ඔබගේ වරද තේරුම් ගන්න ඔබ ස්වාමීනාංශක සමාව ආයදීනි උනස් කන් ලව් කළ යුතු තිබෙනවා ඒ වගේම ඉදිරි යුතු තිබෙන ඔබගේ ජීවිත රටාව වෙනස් වීමක් ඇති කරන්න කටිබොන පිණිස අද අපි ස්වාමීනාංශ ඉදිරියට පැමිණෙන් බලන්න තම කැමති අද දවසේදී ඔබේ ජීවිත ගැන ඔබ සැලකිලිමත් වෙනවද අද දවසේ අපි කැපවීමක් කරන් බලන ස්වාමීනාංශ ඉදිරියේ සැබෑ පස්තැවීමක් කියලා කිව්වම මම ආයිසරක් ඔබට කියන්නම් ජී පාපය හඳුනාගත්තා වැරදි ක්‍රියාවන් ගැන කනගාටු වුණා ජීවිත රටාවල් තුළ වෙනස් වීමක් ඇති වුණ වෙලාවේ තමයි සැබෑ පස්තැවීමකට මිනිස්සුක ඇතුළත් වෙන්නේ ඒ කාරණා තුන සිදු වුණ නැත්නම් ඔබ යම්සි පාපයට යදුනා ආයිසරකේ පාපය කරා ආයිසරකේ පාපය පවතී හැම දවසෙම ඔබ කනගාටු වෙමින් මේ පාපය කරගෙන මෙයයි ස්වාමීන් වහන්සේ ඈත්ව ගිහිල්ලා ඔබම දන්නේ නැහැ අද ස්වාමීනාස් පතාටම අපි එක එක්කෙනාට අපි කැමතිද අපේ සම්පූර්ණ ජීවිතේ ස්වාමීනාස් කැප කරන්න අපි ඉන්න ස්ථානය පොඩ්ඩක් නැගිටින් බලන්න ඔබ නැගිටි සින්න වෙලාවේදී ඔබගේ සම්පූර්ණ අවධානය ස්වාමීනාස් කෙරෙහි යොමු කරන්න බලන්න මම දන්නවා මේ කතා කරන වෙලාවේදී ස්වාමීනාස් ඔබේ ජීවිතේ ලොකු අභියෝගයක් දීලා දිනවා ඔබ ජීවත් වෙන ආකාරය ගැන
කැමති හැම කෙනෙක්ම ඔබගේ